අද 2020 ඔක්තෝබර් මාස 21 වන බදාදායි. ඉර උදාව පෙරවරු 5:57ට. ඉර බැසීම පස්වරු 5:52ට. රාහු කාලය දිවා කාලයට උදෑසන 11:57 සිට දහවල් 1:26 දක්වා. රාත්‍රී කාලයට රාත්‍රී 11:57 සිට අලුයම 1:26 දක්වා. ඔබ සුබ කාර්යක නිරත වන්නේ නම් සුබ දිශාව උතුරු දිශාවයි. මරු සිටින දිශාව නිරත දිශාවයි. මේෂ ලග්න හිමි ඔබට හවුල් ව්‍යාපාර ආදීයේදී පාඩු සිදුවේ. ආදර සම්බන්ධතා පවත්වාගෙන යෑමේදී බුද්ධිමත්ව කටයුතු කරන්න. අන් අය සමග අදහස් හුවමාරු කර ගැනීමට යාමේදී දන්නවාට වඩා යමක් පෙන්වීමට උත්සාහ දරයි. රථවාහන හා ඉඩකඩම් සම්බන්ධ ගිවිසුම් ආදීයේදී සැලකිලිමත් වන්න. තරග විභාග ආදියට සහභාගී වන්නන්ට අවම මට්ටමකින් හෝ තම අභිමතාර්ථ යථාර්ථයක් කරගත හැකි. දවසේ වැඩ කටයුතු ආරම්භ කරන්න කලින් බුදුන්ට නෙළුම් මලක් පූජා කරන්න. ඔබේ ජය වර්ණය රතු පැහැයයි. ජය අංකය අංක 9යි. වෘෂභ ලග්න හිමි ඔබ රැකියාවේ යම් කටයුත්තක් කිරීමට බාර ගැනීමේදී හොඳින් සිතා බලා තීරණය කළ යුතුයි. පවතින රෝගාබාධවල සුවතාවක් දැකිය හැකි. තමා ඇසුරු කළ හිතවතෙකුගේ ගැටලුවක් සොයා බැලීමට ඉඩකඩ පවතී. මුදල් වියදම් කිරීමට පසුබට වන බවක් පෙන්නුම් කරයි. පැණි රස හා තෙල රසති ආහාර පරිභෝජනයේ සීමා කළ යුතුයි. ශරීර සෞඛ්‍යමේ ගැටලු ඇතිවිය හැකි දිනෙකි. මිතුරන්ට ලබා දෙන උපදෙස් ඔවුන් වැරදි ලෙස අවබෝධ කරගැනීමේ ඉඩකඩ පවතී. දවසේ වැඩ කටයුතු ආරම්භ කරන්න කලින් ඊශ්වර දෙවිඳුන්ට සෙත් පතන්න. ඔබේ ජය වර්ණය නිල් පැහැයයි. ජය අංකය අංක 5යි. මිතුන ලග්න හිමි විද්‍යාත්මක නිර්මාණකරණයන්හි නිරත වූවන්ගේ යම් ප්‍රගතියක් හෝ ඒහා සම්බන්ධ වෘත්තීයමේ කටයුත්තකට සම්බන්ධ වීමට කටයුතු යෙදිය හැකි. ආගම දහම සම්බන්ධයෙන් සිතුවිලි 15. අධ්‍යාපනයේ නියැලෙන්නන්ට තරග විභාගවලින් ජයත් වේ. හවුල් කරුවන්ගෙන් ලැබෙන ධනය සම්බන්ධ ගිවිසුම් ආදී යෙදිය හැකි. කාව්‍ය නිර්මාණයේ යෙදෙන්නන්ට එහි ප්‍රසිද්ධියක් ලැබේ. දවසේ වැඩ කටයුතු ආරම්භ කරන්න කලින් ගිතෙල් මිශ්‍ර පහනක් දල්වන්න. ඔබේ ජය වර්ණය කොළ පැහැයයි. ජය අංකය අංක 5යි. කටක ලග්න හිමි ඔබට දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සම්බන්ධයෙන් මුදල් වැය කිරීමට සිදුවේ. ඔබේ කටයුතු වලට එරෙහිව පුද්ගලයන් පිරිසක් ඉදිරිපත් වීමට ඉඩකඩ ඇති බැවින් කරන කටයුතු සඳහා බාධා යෙදිය හැකි. අද දිනේ තුළ කවර කටයුත්තක් වුවද සාර්ථක ලෙස කළ හැක්කේ මනා ඉවසීමකින් ක්‍රියා කිරීමෙනි. ලේ ඥාතීන් සමග අමනාපකම් ඇතිවේ. විවාහ සහකරු හෝ සහකාරියගේ අත්‍යවශ්‍ය කටයුතු වෙනුවෙන් මුදල් වියදම් කිරීමට සිදුවේ. දවස සිල්වත්ව ගත කිරීම සුබදායක විය හැකි. දවසේ වැඩ කටයුතු ආරම්භ කරන්න කලින් ඔබ අදහන්නා වූ දෙවියන්ට විලඳ පූජා කරන්න. ඔබේ ජය වර්ණය ක්‍රීම් පැහැයයි. ජය අංකය අංක 2යි. සිංහ ලග්න හිමි ඔබ ශරීර සෞඛ්‍යයට හිතකර ආහාර පාන ලබා ගැනීමට වග බලා ගත යුතුයි. ඔබ ඉගෙන ගන්නා කරුණු තේරුම් ගැනීමේ අපහසුතාවන්ට ලක්වේ. දරුවන්ගේ උසස් අධ්‍යාපන කටයුතු සම්බන්ධයෙන් බුද්ධිමත්ව තේරුම්ගෙන කටයුතු කිරීම තුළින් වැඩි වාසියක් වේ. උසස් අධ්‍යාපන කටයුතු සඳහා නැඹුරුවක් දක්වයි. දවසේ වැඩ කටයුතු ආරම්භ කරන්න කලින් බුදුන්ට නෙළුම් මලක් පූජා කරන්න. ඔබේ ජය වර්ණය රතු පැහැයයි. ජය අංකය අංක 1යි. කන්‍යා ලග්න හිමි ඔබේ ආරක්ෂාව සඳහා කටයුතු යෙදිය හැකි. වඩා වාසි සහගත තත්ත්වයක් අත්කර ගැනීම උදෙසා වචන භාවිතා කිරීමට උත්සාහ ගනි. ආගමික කටයුතුවල නියැලී සිටීමේ අවශ්‍යතාව වෙනදාට වඩා වැඩි වශයෙන් දැනේ. රැකියා කටයුතුවලදී රාජ්‍යාංශවල තනතුරු දැරීමේ අවස්ථාවක් උදා වේ. ව්‍යාපාර සඳහා නව දැනුම ළඟා කර ගැනීමේ අවශ්‍යතාව උදෙසා වියදම් මතු කෙරේ. මිතුරන් අතරේදී ඔබට කීර්තිය හා ගෞරවය ලැබේ. දවසේ වැඩ කටයුතු ආරම්භ කරන්න කලින් ගිතෙල් මිශ්‍ර පහනක් දල්වන්න. ඔබේ ජය වර්ණය කොළ පැහැයයි. ජය අංකය අංක 5යි. තුලා ලග්න හිමි ඔබ ආත්ම ගෞරවයට හානියක් සිදුවන ක්‍රියාවලින් ඈත් වී වැඩ කිරීමට පෙළඹේ. වෙනදාට වඩා දරුවන්ගේ අඩුපාඩු සොයා බලා ඉටු කිරීමට යොමු විය හැකි දිනෙකි. රැකියාව සම්බන්ධව ගැටලු ඇතිවේ. හෘදය සම්බන්ධ රෝග තත්ත්වයන්හි වර්ධනයක් පවතින බැවින් ඒ පිළිබඳව සැලකිලිමත් වන්න.
ගෘහ ජීවිතයේ ඇතිවන ගැටලු බුද්ධිමත්ව කටයුතු කිරීම තුළින් निराකරණය කරගත හැකි. දවසේ වැඩ කටයුතු ආරම්භ කරන්න කලින් ඊශ්වර දෙවිඳුන්ට සෙත් පතන්න. ඔබේ ජය වර්ණය නිල් පැහැයයි. ජය අංකය අංක 6යි. වෘශ්චික ලග්න හිමි ඔබට පවුලේ සමාජිකයන් අතර සුළුවෙන් හෝ ඇතිවන ගැටලුකාරී තත්වයන් හේතුවෙන් චිත්ත පීඩාවන් නැතිවේ. ආර්ථික ගැටළු වලට මැදි වී සිටින්නන්ට ඉන් කිසියම් හෝ සහනයක් ලැබේ. විවාහ සහකරු හෝ සහකාරියගේ අසනීප තත්වයක් නිසා වියදම් ආදිය ගෙන දේ. යාන වාහන ගේ දොර සම්බන්ධව විමර්ශනශීලීව කටයුතු කරන්න. කලා කටයුතු හෝ පරිගණක ආශ්‍රිත රැකියාවල නිරත වන්නන්ට අද දිනේ කාර්ය බහුල වේ. දවසේ වැඩ කටයුතු ආරම්භ කරන්න කලින් බුදුන්ට නෙළුම් මලක් පූජා කරන්න. ඔබේ ජය වර්ණය රතු පැහැයයි. ජය අංකය අංක 9යි. දනු ලග්න හිමි පොදු සේවාවන්හි නිරතව සිටින්නන්ට ඉන් යම් කීර්තියක් හිමි විය හැකි. දේපල වෙළඳාම්වල නිරත වන්නන්ට ලාභ ලැබිය හැකි මාර්ගයේදී පැවති සුළු අසනීප තත්වයකින් සුවය අත්වේ. තම උත්සාහයෙන් ප්‍රයෝජන ලැබිය හැකි දිනෙකි. ණයට දුන් මුදලක් ආපසු ලබා ගත හැකි. අද දින සමාජශීලී වටපිටාවක් ඇතිවේ. පවුලේ කටයුතු සම්බන්ධ වූ දීර්ඝ ගමන් බිමන්වල යෙදීමට ඉඩ ප්‍රස්තාව පවතී. මැසි මදුරු ආදී සතුන්ගෙන් හිරිහැර පීඩා ගෙනදේ. දවසේ වැඩ කටයුතු ආරම්භ කරන්න කලින් ගුරු දෙගුරුන්ට වැඳුම් පිදුම් කරන්න. ඔබේ ජය වර්ණේ රන්වන් පැහැයයි. ජය අංකය අංක 3යි. මකර ලග්න හිමි ඔබ ලෞකික ආශාවන් සම්බන්ධයෙන් වැඩි කැමැත්තක් දක්වයි. ඔබගේ ක්‍රියාකලාපයන් හේතුවෙන් නීතිමය ගැටලු ඇතිවීමේ ඉඩකඩක් පවතී. සොර සතුරන්ගෙන් කරදර යෙදිය හැකි. රැකියාවේ ස්ථාවරත්වය බිඳහෙලීමට ඔබේ සතුරන් උත්සාහ දරයි. ගුරු වෘත්තියේ හෝ උපදේශාත්මක කටයුතු වල නියලී සිටින්නන් හට වෘත්තියමේ ගැටලු ඇතිවිය හැකි. අද දිනේදී සත්‍යවාදී ලෙස කටයුතු කිරීමෙන් අභියෝග සාර්ථකව ජයගත හැකි වේ. විෂ්ණු දෙවිඳුන්ට වැඳ දවසේ වැඩ කටයුතු ආරම්භ කරන්න. ඔබේ ජය වර්ණේ නිල් පැහැයයි. ජය අංකය අංක 8යි. කුම්භ ලග්න හිමි ඔබ ආගමික කටයුතු පසක හෙලා මිත්‍යා දෘෂ්ටික කටයුතු වල නියැලීමේ බොහෝ ප්‍රවණතාවක් පවතී. දේපල සම්බන්ධ නීති තර්ක ආදීෙහි යෙදීමෙන් තමාට අවාසිදායක කරුණු යෙදිය හැකි. සතුරන්ගේ ප්‍රයෝගවලට හසු විය හැකි බැවින් කල්පනාකාරී වන්න. උසස් අධ්‍යාපනයේ යෙදෙන්නන් හට සුභඵලදායක දිනයක් වේ. දූ දරුවන්ගේ අධ්‍යාපනික කුසලතාවල දියුණුවක් දැකිය හැකි. විෂ්ණු දෙවිඳුන්ට වැඳ දවසේ වැඩ කටයුතු ආරම්භ කරන්න. ඔබේ ජය වර්ණේ නිල් පැහැයයි. ජය අංකය අංක 6යි. මීන ලග්න හිමි ඔබට අද දිනේ ඊතරම් සුබදායක දිනයක් නොවේ. විවාහ සහකරු හෝ සහකාරිය සම්බන්ධයෙන් මානසික වේදනාවන් ඇතිවිය හැකි. බොහෝ විට යම් රෝග තත්ත්වයක් මතුවීමේ ප්‍රවණතාවක් පවතී. ඔබගේ මුදල් තත්ත්වයේද අනවශ්‍ය වැයවීමක් පෙන්눔 කළ හැකි. රැකියා ස්ථානයේ ගැටලුකාරී තත්ත්වයන් හෝ දෝෂාරෝපණ එල්ල විය හැකි. හදිසි ගමන් බිමන් යෙදීමට ඉඩකඩ පවතී. කරන කටයුතුවල උදාසීනත්වයේ මතුවීම නිසා රාජකාරී කටයුතු අතපසු විය හැකි. ගුරු දෙගුරුන්ට වැඳ දවසේ වැඩ කටයුතු ආරම්භ කරන්න. ඔබේ ජය වර්ණේ රන්වන් පැහැයයි. ජය අංකය අංක 3යි.